ඔන්න දැන් අපි ගුයි මහත්තුරු මේ කන්නේ ආයෙමත් කුඹුරු වැඩ. පැල්මඩුල්ල ගොඩගම පානකඩ ඉද්දමල්ගොඩ ගම්මානවල කුඹුරු බොහෝමයක් ඒකාකාරී විදිහට පේලියට පැලසිටුවලා දැක ගන්නට පුළුවන්. මේ ගුවි මහත්තුරු දැන් වසර කීපයක් මේ යායවල ගොයම් පැලසිටුවීම සිදු කරනවා. ඉස්සර වගේ නොවේ. පැලසිටුවන යන්ත්‍රය ඔවුන් ඉතා කාර්යක්ෂමව මේ වැඩේට යොදවනවා. වී වැපිරීමේදී හානි වැඩි. කුරුල්ලන්ගෙන් හානිය බිතර වී වැඩි ප්‍රමාණයක්. පැලසිටුවේ බිතර වී අඩු ප්‍රමාණයක යොදාගත හැකියි. තව වල් නාශක යොදන්නේ නැතුව අතින් වල් විනාශ කරගත හැකියි. අසන බුදල් 120 100 පනල ගන්න පුළුවන්. වැපිරීමේදී 50 60ක් තමයි ගන්න පුළුවන්. පැලසිටීමේදී 120 පනල ගන්න පුළුවන්. යාන්ත්‍රිකයෙන් කාලයක් ශ්‍රමයක් මුදලක් මේ සියල්ල ඉතිරි වෙනවා නම් සාර්ථක වගාවකට මඟ පාදනවා නම් ගොවීන් ඒ සමග සිටිනවා. බිත්තර වී ටිකක් ඉස්ති කරගන්න බව තමයි අපිට කිව්වේ. ඉස්සර අපි මේ කුඹුරු වපුරුවා. දැන් අපි වපුරන්නේ නැහැ මේ පැල හිටවනවා. මොකද මේවෙන් අස්සන්න වැඩි කාලෙත් ඉතුරු වෙනවා අපිට කුඹුරු හදාගන්න පුළුවන් පැල ටික ගොඩ ගොහෙර තව ගණක් හදලා. එතකල් අපිට කාලේ වේලාව තියෙනවා කුඹුරු ටික හදාගන්න. යායේ අනිත් ගොවි මහත්තුරුත් දැන් මේ ක්‍රමේ තමයි කරගෙන යන්නේ. හැම කුඹුරක් වගේම දැන් වපුරන්නේ පැල හිටවනවා. පැල හිටවලා ඉතින් අස්සන්න වැඩි හින්දා ඒක තමයි අපි කරන්නේ නිතරම. විතර වී ප්‍රමාණය වුණත් පොඩක් අඩු වෙනවා අපිට මේ හිටෝන එකකින්. ඒක තමයි ඉතින් අපිට තියෙන වාසි. බලන්න තවත් තැනක තැටිවල යොදා ගන්න තවානක්. දැන් පල මතුවෙලා අවුවට නිරාවරණය කරනවා. තවාන ලොකු වෙනකන් කුඹුර සකස් කරගන්න වෙලාව තියෙනවා. පැල්මඩුල්ල කෘෂි උපදේශක මහතා ඒ ප්‍රදේශවල ගොවීන් එක්ක අපිට මේ තවාන ගැන තොරතුරු කියා දුන්නා. මේ ඔබ දකින්නේ අපි තවාන් සඳහා භාවිතා කරන තැටිය. මෙම තැටිය පාත්‍ය මත එලීමට මත්තෙන් දිනකට කලින් අපි පාත්‍ය සකස් කරලා මට්ටම් කරලා මේ වගේ ගණට හදා ගන්නවා. එහෙම හදා ගැනීමේ තියෙන වැදගත්කම තමයි මේ තැටිය ශක්තියෙන් අඩුයි. එතකොට මඩ වල බරට මේක ගිලෙන්න පුළුවන්. ඒ වළක්වා ගැනීම සඳහා තමයි අපි කලින් දිනේදී පාත්‍ය සකසා ගන්නෙ. මේ වගේ තැටි සාමාන්‍යයෙන් අක්කරයකට තැටි 125ක් වමන අවශ්‍ය වෙනවා ට්‍රාන්ස්ප්ලාන්ටරෙන් පැල සිටුවා ගැනීමේදී. මෙහෙම සකස් කරගන්න පාත්‍යයේ අපි මඩ යෙදීම කරනවා. ඒ මඩ යෙදීම කරන්නේ සියුම්ව සකස් කරගත්ත මඩ. ඒ මඩ සෙන්ටිමීටර 2ක් පමණ ඝනකමට තමයි මේ තැටිය මත යොදන්නේ. මේ ආකාරයට සකස් කරගන්න මඩ ගල් කැට වලින් තොරව මුල් කෑලි වලින් තොරව සියුම්ව සකස් කර ගැනීමේදී අපිට වාසියක් තියෙනවා ඒකාකාරී මතු පිටක් සකස් කර ගැනීම සඳහා. මෙසේ මඩ සකස් තැටිය මතට යෙදීමෙන් පස්සේ අපිට මේ වගේ හැන්දක් භාවිත කරලා පුළුවන් ඒකාකාරී මතු පිටක් සකස් කර ගැනීම කරන්න. මෙලෙස සකස් මතු පිට හොඳ නිමාවකින් යුක්ත තැටියක විදිහට සකස් කරගත්තට පස්සේ මඩවල ස්තරයේ ඝනකම මැනීම සඳහා අපේ මැදගිල්ල භාවිත කරලා ගැඹුරු මැන ගන්න පුළුවන් සෙන්ටිමීටර 2ක් 3ක් පමණ ගැඹුරට මඩ යොදා ගැනීම ප්‍රමාණවත් වෙනවා. මෙම තවන් ක්‍රමයේදී බීජ කිලෝග්‍රෑම් 30ක් පමණ අවශ්‍ය වෙනවා අක්කරයක පැල සිටුවීම සඳහා. තවන් තැටි සඳහා මඩ සකසා ගැනීමෙන් අනතුරුව අපි දිනක් පොඟවපු දිනක් යහන් කරපු වී තුන්වෙනි දිනේ වෙනකොට තවන් සඳහා යොදා ගන්නවා. මේ ආකාරයට තැටියක් සඳහා ග්‍රෑම් 450ක් පමණ යොදා ගන්නවා ප්‍රමාණයක් විදිහට කියනවා නම් එහෙමත් නැත්නම් මඩ නොපෙනෙන විදිහට ඒකාකාරීව තැටිය මත බීජ ඇතිරීම කරගන්න පුළුවන්.
මේකේදී තියෙන වාසිතත්වයේ අරකට වැඩිය අස්වැන්න දෙගුණයකට වැඩිය ගන්න පුළුවන් කමක් තියෙනවා මේ ඊටත් මේක කරද්දි තනියෙන් වුණත් ගොවිතැන කරගන්න පුළුවන් මේ අරකට වගේ ගොඩක් කට්ටියක් ඕනේ නැහැ තනියෙන්ම මේක තවන් දාලා පැල හිතගෙන කරගන්න පුළුවන් ගොවි මහත්තයෙකුට මේ වගේ තවන් තැටි මේ නැති වුණොත් අරෙහිම මේ වගේ ඉටිකොලයක් අරගෙන වටේට රීප දාලා ෆ්‍රේම් එක ගහගෙන ඒ දාන ප්‍රමාණයම මඩ දාගෙන මේ බීජ ටික දාගන්න පුළුවන් මේකට තවන් තැටි මේ නැති ගොවි මහත්තයෙක් වුණොත් මේ වගේ අඩි දෙකේ පොලිතින් එකක් දාගෙන මේ අතර මේ තැටි 125ක් දාගත්තාම අක්කරයකට මේ ගානට තැටි ගාන හරියනවා තවන් තැටිවල හරි ට්‍රාන්ස්ප්ලාන්ට් රී තැටියට ගැළපෙන විදිහට හරි වෙනම තැනක තවාන සකස් කරගන්නවා නම් මේ පැල සිටවීම මොනතරම් පහසු කාර්යයක්ද දැන් මේ ප්‍රදේශයේ ගොවි මහත්තුරුන්ට මේවා ගැන ලොකු විශ්වාසයක් ගොඩනැගිලා එක එක්කෙනා තමන් කරන වැඩ ගැන හොඳ අවබෝධයෙන් කතා කරනවා දවසකට මට අක්කර පහක් විතර හිටවන්න පුළුවන් ගොවි මහත්තයා පෙට්‍රල් ටික ගෙනල්ලා දෙන්න ඕනි මම අක්කරයකට 1600ක් අය කරනවා මේ මේ යන්ත්‍රයේ පැල සිටුවේදී සීරු මාරු කිරීම කීපයක් තියෙනවා ඒකෙදී අපි ගැඹුර පැල සිටවන ගැඹුරත් එක තැනක සිටවන පැල ප්‍රමාණයත් තීරණය කරන්න තමයි සීරු මාරු තියෙන්නේ මම කන්න ගණනාවක් මේ සීරු මාරු කිරීම වල තියෙන විවිධ තත්ත්ව පරීක්ෂා කරලා බැලුවා ඒකෙදී මට වැඩි ප්‍රතිලාභ තියෙන සීරු මාරුව කියලා සැලකෙන්නේ අවම ගැඹුරත් ඒ කියන්නේ සෙන්ටිමීටර 1ක් 2ක් පමණ ගැඹුරට සිටවීමත් ඒක තැනක පළ 8ක් 10ක් පමණ වඳුරක් විදියට සිටවා ගැනීමත් තමයි වඩා වාසිදායක වෙන්නේ මෙහෙම හිටවා ගන්න පඳුරකින් අස්සන්න නෙලන අවස්ථාව වෙනකොට ගස් 40ක් 50ත් අතර පඳුරක් විදියට අපිට ඒ මුලින් හිටපු පඳුර වර්ධනය වෙලා තියෙනවා දකින්න පුළුවන් වෙනවා. ගොයමේ පැල අතරත් පේලි අතරත් හොඳ පරතරයක් තියෙනවා කියන්නේ සාර්ථක වර්ධනයක් තුලින් සරුසාර ගොයමක් ඇති කර ගන්නට පුළුවන්. පොහොර යොදා ගැනීම වල් පාලනය පාසු වෙනවා. වල් පාලනයට වීදුරිය යොදා ගන්නවා. මේ මගින් වල් පැල පසට යට වෙනවා. පෝෂක කලවම් වෙනවා. ගොයමට හොඳ හිරුවෙලියක් ලැබෙනවා නම් වගාව සාර්ථක වෙන එක පුදුමයට කරුණක් නොවේ. මේවා දැන් ගොවීන් හොඳට අත්විඳන නිසා තමයි මුළු යායම යාන්ත්‍රීකරණයට යොමු වෙලා තියෙන්නේ. රෝග පරිබෝධ හානි අඩු කරගන්නත් පේලියට පැල සිටුවා ගැනීමේදී අපිට වාසිසහගත තත්ත්වයක් ලෙස සැලකන්නට පුළුවන්. සිටුවා ගැනීමේදී අපිට පැල් මඩුල්ලේ ගොවි මහත්තුරු වී වපුරලා ගොයම හදාගත්තට පස්සේ පැල ගොයම් නෙර කපනවා කියලා වැඩක් කරනවා. මම දැන් අවුරුදු 4ක වෙලඳා මේ නෙර කැපීම කරනවා ඉහළ වෙලා. ඉතින් මට හොඳ අස්වැන්නක් තියෙනවා. මේකෙන් තියෙන වාසිදායක තත්ත්වය තමයි මේ පල් මර්ධනය වෙනවා එතනින්ගියම් පස්සේ කීඩා රෝග අඩු වෙනවා ගොයන් ගහ සත්නිමත් වෙනවා එරණ කුඹුර වල කරපුවම පස්සේ ගත් සත්නිමත් වෙලා වැටෙන්නේ නැහැ ඉතින් ඒකෙන් නම් ගොක් වාසි තියෙනවා මේකෙන් ඉතින් මම නම් කියන්නේ මේ ගොවින්ට මේක මහන්තිය නොබලා කොහොම හරි මේ වැඩේ කරගෙන යන්නයි කියලා වපුරලා දවස් 12න් පළවෙනි පාර කරනවා දෙවෙනි පාර 20ක් 21ක් අතර ආය කරනවා අර ඉහළ අපි තෙල් ගැහුවාන් පස්සේ ගස් බාල වෙනවා මේකෙන් එහෙම බාල වෙන්නේ නැහැ මම කුමිනාසක මුකුත් ජහන්නේ නැහැ මැස්සක් උටවත් ජහන්නේ නැහැ අපි වපුරලා සාමාන්‍යයෙන් වීකා මුසල් 20ක් මේ 60ක් 70ක් වගේ තමයි ගන්නෙ ඒකට මේ දැන් මේ ක්‍රමෙන් අපි 100ක් 120ක් අතර ගන්නවා මේ ගොවින්ට මේ මහන්තිය නොබලා මේ වැඩේ කරන එකද කියලා මම කියන්නේ.
වීඩරයෙන් ගොයම් පැලවල ඝනත්වය අඩු කරනවා. පේලි අතර යම් පරතරයක් ඇතිවන ආකාරයට. මේ ක්‍රමයනුත් අස්වැන්න වැඩි බව තමයි ගොවි මහත්තුරුන්ගේ අදහස වුණේ. අත්වීඩරයත් පව වීඩරයත් යන දෙකම මේ සඳහා යොදාගත හැකි බව ගොවි මහත්තුරු අපට පෙන්වුවා. තාක්ෂණී යොදාගන්නා අයට විවිධ උපක්‍රම අත්විඳින්නට අවස්ථාව ලැබෙනවා. ඇත්ත වශයෙන්ම 2015 වර්ෂයේ යාය දෙක වීවගා නිෂ්පාදන වැඩසටහන යටතේ අපි ඉස්සෙල්ලම කෘෂි යාන්ත්‍රීකරණය අනුලා දුන්න රත්නපුර දිස්ත්‍රික්කයට. ඉතින් එතෙන්දී අත්‍තර මුල් අවස්ථාවේදී අපිට බොහොම අපහසුතාවයක් ආවා. ඉතින් අත්‍තර මේ පලිමඩුල කොට්ටාස්සේ සම්බන්ධයෙන් ගත්තොත් අස්වැන්න විදිහට අපිට ගන්න පුළුවන්කම තිබුණේ අක්කරයකින් මුසල් 60ක් 65ක් ප්‍රමාණයේ අස්වැන්නක්. ඉතින් අපි කොහොම හරි පළවෙනි කන්නේදී අපි සුළු පිරිසක් එක්ක අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරා. හැබැයි සියලුම ගොවි මහත්තුරු අපි එක හිටියේ නැහැ. ගොඩාක් දෙනා මේවට හිනහ වුණා, ඒ වගේ දේවල් සිද්ධ වුණා. හැබැයි කන්නයක් කන්නයක් පාසා අපේ අපි එකතු වෙන පිරිස වැඩි වුණා. ඇත්තම දැන් මේ වෙනකොට අපි වසර 5ක් 6ක් ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. මේ වෙනකොට අපි සමග විශාල පිරිසක් එනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ අද වෙනකොට අපිට මේ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න තරම් පිරිසක් බිහි වෙලා තියෙනවා. ඉතින් ඇත්තම මේ සම්බන්ධයෙන් ගොඩක් අපේ මේ ව්‍යාප්ති කර්මල්ල අපි කුෂිකන ප්‍රදේශක මහත්වර විශේෂයෙන්ම පැල්මඩුලි කුෂිකන ප්‍රදේශක මහත්මයම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඔවුන් විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ගොඩක් යොමු ඒ සම්බන්ධයෙන් කියන පුද්ගලිකවම දායකත්වය ලබා දීම හින්දා තමයි අපිට මේක කරගන්න හම්බුනේ. ඒකම දැන් අද වෙනකොට අපි එක්ක එකතු වෙන ගොවි කණ්ඩායමත් තවත් ගොවි කණ්ඩායම එකතු කරගෙන මේ සඳහා මේ ඉදිරියට යමින් තියෙනවා. ඉතින් අත්‍තරම ගත්තොත් සබරම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරියට මේ වගේ ක්‍රියාකාරීත්වයක් අපිට ඉස්සරහට ගෙන එන්න අපේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය විශේෂ ලකුණු දායකත්වයක් අපිට ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අත්‍තර මේ අවස්ථාවේ අපි ස්තුති කරන්න ඕනේ එතුමන්ලට. අපි කළ යුත්තේ අපිට ගැළපෙන නිවැරදි තාක්ෂණීය යොදා ගැනීමයි. ඉතින් ගොවි මහත්තුරුනි, ඔබ අද කරන වීකොවිතන හෙට අපේ වැඩි පිරිසකගේ කුසගින්න නිවා දමන්නටයි. ඔබට ජය වේවා.